ඔන්න ඉතින් වීඩියෝ එකක් ගේන්න හිතුණා බදුල්ල ට්‍රේන් එකේ කොළඹ කොටුවේ ඉඳන් රියංගොඩට යන්නයි හදන්නේ ඉතින් අද සරසලාද දවසේ ට්‍රේන් එකට පොඩ්ඩක් බිසි වෙලා තියෙනවා කොළඹ කොටුවේ ස්ටේෂන් එක මොකද ලොන් වීකෙන්ඩ් එකත් එක්ක අපිට එහෙම තේනවා නෙළුම් කුළුණ ඒ වගේම කොළඹ අහසට මේ වෙලාව බලාකුළුෙන් බර වෙලා තියෙනවා වැහි බලාකුළු කිරලා තියෙනවා ඉතින් හැමෝටම කියනවා සුබ උදෑසන ඉතින් අපි බලමු කොහොමද කොටුවේ ඉඳන් රියංගොඩට යන සම්පූර්ණ මාර්ගය කොහොම වෙයිද කියන එක සාමාන්‍යයෙන් වීඩියෝ එක විනාඩි 40ක් 50ක් විතර කාලයකට යයි මොකද ඔයාලා ට්‍රේන් එකදී මේක ට්‍රේන් එක M13 වර්ගයේ අලුත් ට්‍රේන් එකක් තියෙන්නේ බදුල්ලට තමයි යන්නේ මේක එවගේම ගාඩ් මහත්තයා එදෙන තමයි ඉතින් මේ දුම්රිය අරගෙන යන්නේ මදුල්ලට පරිස්සමෙන් මෙහි මගේ ජනතාව ඉතින් මේ දෙන්නට වැඩිදිය රැකවරණය අපි බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපි ගමන යන්න ලෑස්ති වෙනවා ඉතින් පේන ඇති ඔයාලට දුම්රිය ගොඩක් මේ වෙලාවේ කිට කොටුවෙන් දාගෙන එනවා ඒ වගේ දුම්රිය අංගණයට දාගෙන වෙන දුම්රිය ඒ වගේ දුම්රිය ගොඩක් මේ වෙන මේ ස්ථානයෙන් ගමන් කරනවා ඒ වගේම අපිට ඈතින් පේනවා M10 වර්ගයේ දුම්රිය sorry M11 එක එනවා also S10 වර්ගයේ එකක් නේද S10 වර්ගයේ දුම්රිය ස්ටෙන් දුම්රිය ගැන කතා කරනවා මේ දුම්රිය තමයි වැඩිම කාර්යාලය සේවය පාවිච්චි කරන්නේ අපේ ලංකාවේ තුන්වන පන්තියේ මගේ ගමන් කරන්න පුළුවන් මේ ස්ටෙන් දුම්රිය බොහෝ වෙලාවට දහවල් කාලයේ ධාවනයේ යදවනවා කොළඹ කොටුවේ සිට රඹුක්කන ඒ වගේම පානදුර දකුණු කළුතර දක්වාත් ඒ වගේම අවිස්සාවේල මාර්ගයේ ඉතින් මේ දුම්රිය ගමන් කරනවා ඒගොල්ලෙම මේ වගේ දුම්රිය එන්ජින් දෙකක් එනතම් දුම්රිය පෙට්ටි 10ක් එකට සවි කරලා දිග දුර දුම්රිය වශයෙන් යොදා ගන්නවා මහවට ඒ වගේම කිරිනාගලට වගේ ඉතින් මේවා කෙටි දුර ධාවනයට තමයි වැඩිපුරම යොදා ගන්නේ මොකද මේ මගේන් තියෙන පහසුකම් ගොඩක් අඩුයි ඉතින් නමුත් සෑහෙන මගේ ප්‍රමාණයක් මේ දුම්රිය වල ගමන් කරනවා දැන් නම් ඉතින් මේ උදේ කාර්යාල වේලාවෙන් පස්සේ එහෙම නැත්නම් උදේ වරුවෙන් පස්සේ මේ දුම්රිය අංගණයට තමයි මේ දුම්රිය ගමන් කරන්නේ ගමන් පිටත් වෙන්න කලින් තවත් දෙකක් කියන්න ඕන. ඔයාලට පේන ඇති මේ මෙතන යම්කිසි අමුතු జాතියේ පොඩි ගැජමැටික් එකක් තියෙනවා. මේක තියෙන්නේ ඉපර්ණ දුම්රිය වලට වතුර පුරවන්න තියපු ලයින් එකක්. ඉතින් මේකේ ලොකු ජල ප්‍රමාණයක් ඉනවා. හැබැයි දැන් නම් ඉතින් මේක පාවිච්චි කරන්නේ නැහැ. මේ මොකද පර්ණ දුම්රිය වලට ගොඩක් රේඩියේටර්ස් වලට වතුර ඕන. ඉතින් ඒ රේඩියේටර්ස් වලට වතුර පුරවන්න පොඩි බටයකින් ලොක් ගොඩක් වෙලාවක් යන නිසා තමයි කාලය ඉතුරු කරගන්න ඕනේ මේ වගේ ලොකු නලයක් පාවිච්චි කරලා තියෙන්නේ ඉතින් දැන් නම් ඉතින් කාක් වෙනි සතුන් තමයි වගේ ජීවත් වෙන්නේ මේක කරකවන්න පුළුවන් දුම්රිය නැවැත්තුවට පස්සේ දුම්රිය එන්ජින් එක උඩ රේඩියේටරේ කරාමේ උඩට මේක කරකවලා ගන්න පුළුවන් ඉතින් අපිට පේනවා තවත් දුම්රියක් ඈතින් එනවා බලමු මොකක්ද කියන එක තාම ගමන අපි පිටත් උනේ නැහැ පේනවා ඇති ඉතින් අපේ ගාඩ් මහත්තයා තවත් S10 වර්ගයේ දුම්රියක් මම ඉස්සලා කිව්වා වගේම පේනවා ඇති මේක සෑහෙන මගින් ප්‍රමාණයක් ගමන් කරනවා සෑහෙන මගින් يعني එක පෙට්ටියක සාමාන්‍ය 120කට 130කට වගේ ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා ඉතින් සාමාන්‍ය දුම්රිය සාමාන්‍ය 1000ක් 800ක් 900ක් වගේ
ප්‍රමාණයකට ගමන් කරනවා ඉතින් දුම්රිය මගින් මේ වගේ දුම්රියක ඉතින් ලොකු සේවාවක් තමයි ඉතින් කරන්නේ අපිට මේ දුම්රිය සේවය සංඛ්‍යාවක් තියෙන ලංකාවේ සමනේ ලංකාවේ දුම්රිය සේවයට දුම්රිය 300ක් ආසන්න සංඛ්‍යාවක් පෙන්නේ පවර් සෙට් එකක් එවන මේක සාමාන්‍යයෙන් නුවර කොළඹ දුම්රිය දාවණයට දා ගන්නා දුම්රියක්. ඉතින් මෙහි සාමාන්‍යයෙන් පෙට්ටි 7ක් 8ක් වගේ දාලා ලොකු බරක් දාලා අදින්න පුළුවන් හොඳ එන්ජින් එකක් මේක. එනදී මේ දුම්රිය තමයි දුර ගමන් සේවා සඳහා භාවිත කරන්නේ. ඔය මේ නුවර දැන් කැමිනෙන දුම්රිය තමයි මේ එන්නේ කොළඹ කොටුවට. පිටිපස්ස වලට පේන ඇති විශේෂ මැදිරියක් ස්ථාපනය කරලා තියෙනවා නැරඹුම් මැදිරිය. මෙතන අපි ගමන පිටත් වෙන්නයි හදන්නේ. පිටත් වීමේ සංඥාව අපේ ගාඩ් මහත්තයා ලබා දෙනවා. ඉතින් ඔයාලට ඒ අතරම පේනවා ඇති. ඔන්න අපි දැන් ගමන පිටත් වෙන්නේ. අපි බලමු කොහොමද යන්නේ, කොච්චර වෙලාවක් යනවද, වේයන්කොට යන්න මේවා චූක ගන්න දුම්රියට. ඉතින් ඈතින් ඔයාලට පේනවා ලංකාවේ දැනට පාවිච්චි කරන මගී සේවය පාවිච්චි කරන පරණම දුම්රිය S8 වර්ගයේ දුම්රියක්. ඉතින් මේක කියන විශේෂ සඳහන් කිරීමක් කරන්න ඕනේ. මේක ඩිෆරන්ෂල් එකක් ආධාරයෙන් තමයි මේ දුම්රිය ගමන් කරන්නේ. අනිත් අලුත් නව දුම්රිය සියල්ලම මෝටර් වලින් තමයි ගමන් කිරීම සිදු වෙන්නේ විදුලි ජනක යන්ත්‍රයක් ආදරේ. නමුත් අපි ඉස්සෙල්ලා දැක්ක S8 දුම්රිය විශේෂයෙන්ම ගමන් කරනු ලබන්නේ එන්ජින් එකෙන් ක්‍රියාත්මක වන ඩිෆරන්ෂල් එකක් ආධාරයෙන් රෝදකර කැවීම මගින්. ඉතින් ඔන්න එකෙන් අපි ගමන යනවා. බලමු අපි කොහොමද කොළඹ සිට කොළඹ සිට වේයන්කොඩ දක්වා තියෙන පරිසරයේ සුන්දරත්වයක් ඉඳගෙන වර්ෂාවත් එක්ක අලුත් ගහකොළ ඒ වගේම ඇතින් ඉතින් නිලුම් කොළන ලස්සක අලංකාරව ගාම්භීර ලෙස කොළඹ වැජඹෙනවා. ඒ වගේම අහස උසට ඉදෙන විශාල ගොඩනැගිලි පේනවා ඇති. ඒ වගේම අපිට දර්ශනය වෙනවා ශැංගීලා ගමන් A1 ඒ වගේ ඉතස් ගුවන් හමුදා මූලස්ථානය. මේ වගේ විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක්. ඉතින් අපි බලමු දුම්රියදී නෙළුම් කුළුණ කොයි වගේ ආකාරයකට අපිට ළඟ අවසන් වෙනකන් දර්ශනය වෙනවාද කියන එකත් එක්ක. මේ තියෙන්නේ M11 වර්ගයේ දුම්රියක්. මේක පොඩ්ඩක් දිගින් වැඩි දුම්රි එන්ජින් එකක්. මේන් විශාල හානියක් වෙනවා කියලා තමයි ඉතින් කියන්නේ දුම්රිය මාර්ග පද්ධතියට. නමුත් ලංකාවට නොගැලපෙන ඔන් සිරාතලියක් බලා තියෙන මේ එන්ජින් එක. මේ වගේම දැන් තවත් ඒක වර්ගයේ දුම්රිය ඔන්න අපේ නෙළුම් කුළුණ ඇති කොහොමද කියලා. ඒක
ඊළඟට ඇදෙමු කොහොමද කියන එක ඉතින් බලාපොරොත්තු වෙනවා ගේන්න පුළුවන් හොඳම දර්ශන ටිකක් ඔයාලට ගේනක් දෙන්න පොඩ්ඩක් දුම්රියේ ගැස්සීම් කඩින් වැඩි නමුත් මේ අලුත් දුම්රියේ පොඩ්ඩක් කර්ණ දුම්රියත් එක්ක බලද්දි සෑහෙන්න පාසුකම් මතින් ඉතිරිලායි ඉතින් අපි ළඟාවෙන්නේ මරදාන දුම්රිය ස්ථානයට කොළඹ කොටේ සිට පළවෙනි දුම්රිය ස්ථානය ඇතුළු නුවර මාර්ගයේ ගමන් කරනවා නම් මරදාන නමුත් මේ බදුල්ල දුම්රිය මරදාන නවත්තන්නේ දෙවෙනි පළවෙනි ගමන් නැවතුම් පළවෙනි දුම්රිය ස්ථානයට බලමු කොහමද ඉතින් අපි මේ ගමන යන්නේ කියලා අපි මේක සීමා පනවලා බලනවා ඩයිරෙක්ට් කිලෝමීටර් 15ක් ඒ වගේම අපිට පේනවා S9 වර්ගයේ දුම්රියක් තවත් තියෙනවා මරදාන දුම්රිය ස්ථානේ වෙනදාට වැඩිපුර කාර්ය බලවල ස්ථානයක් වුණාට අද සෙනසුරාදා දවසේ කාර්ය බලවත්වය අඩු ඔන්න ඉතින් ජංගම දුරකථන ඇමතුමක් නිසා පොඩ්ඩක් මාගේ හැරුණා සමන්ගේ අපි කොහොමද බලමු මේ තමයි පාලක නගරයක් තියෙන දුම්රිය පාලක නගරයක් ඒ කියන්නේ රේල් පාරවල් පොලිස් දුම්රිය මොන රේල් පාරේද ගමන් කරන්නේ කියන එක තියෙන එක තමයි ස්ථානය දුම්රිය පිටපස පාලක නගරය කියන්න කනගාටුයි මේවා තමයි අපේ ලංකාවේ ජනතාව කැලිස්සල දාලා අපවිත්‍ර කරන ප්‍රදේශය දුම්රිය ස්ථානයට අයිති වලට තමයි දැක්වෙන තමන් විද්‍යාකාරව බැහැර නොකර අවිධිමත් ආකාරයෙන් බැහැර කිරීම නිසා දුම්රිය අංගන අපේ සිදු වෙලා තියෙනවාදී මේ ඇත්තටම ලංකාව වගේ රටක මේ දේවල් සමාන ඉතින් මෙන්න තියෙනවා S12 වර්ගයේ දුම්රියක් මෙන්න දුම්රියක් දුර ගමන් සේවා සඳහා තමයි යොදාගන්නේ අංක 1 2 සහ 3 මැදිරි වලින් සමන්විත මේ දුම්රිය තමයි ඉස්සෙල්ලා අපි බදුල්ල වෙනකන් ආගමනය කරන්නේ නමුත් අලුත් දුම්රිය ගෙනාවට පස්සේ මේක වෙනස් වෙනවා මේ දුම්රිය එන්ජින් එකත් M56 වර්ගයේ දුම්රිය එන්ජින් එකක් බලන්න පුළුවන් මේ අපි ගමන් කරන වාගේ S13 වර්ගයේ දුම්රියක් නව වෙන දැන්ට දුම්රිය සේවයට S14 එකතු වෙලා තියෙනවා S14 දුම්රිය ඉතින් මෑත කාලේ මේ තියෙන්නේ අතකාලක් වෙන ඇති S14 වර්ගයේ මේ අපි ගමන් කරන දුම්රිය එන්ජින් එකක් ඉතින් මේ තමයි දුම්රිය අංගණය ඉන්දියාවේ නිතර තියෙන දෙයක් නේද කොනරාතිය පොඩක් අදවලා තියෙනවා ඒ අදුරින් විශාලයි තාක් සම්පති මේ ස්පෙන් එකට වඩා පොඩ්ඩක් වැඩි වෙනාට ඒ කියන්නේ දැන් අපි ගමන් කරන්නේ දෙමඩ පොඩි ගුවන් පාලම ඒ වගේම මේ දෙමඩ කොන දුම් විස්තරණය මේ කිසිම දුම් විස්තරණයක ලැබෙන්නේ ගමන් නැත්නම් කටයුතු සිදු කරන්නේ මේ දෙමඩ කොටස් වල කාර්ය බලන දෙමඩ ගොඩ සතුරුවක් සතුරුවක් ඉතින් මෙහි විශාල ජනතාව ජීවත් වෙනවා ඉතින් ඔයාලට පේනවා ඇති ඉතින් තවත් සිදු ගන්න මේ තියෙන පැල්පත් නිවාස දෙමඩ ගොඩ ඉතින් මම ඉස්සන ගොඩක් කට්ටිය දෙමඩ ගොඩ දන්නවා ඒ වගේම කොට ඇවිල්ලා තියෙනවා ඉතින් අපි බලමු මේ දුම්රිය මාර්ගයේ කොහොමද මේ අංගතේ රටන් යන්නේ කියන්නේ කොහොම නමුත් කියන්න ඕනේ මොන දේ වුණත්
කොළඹ කොළ පාටයි. කුඩා ප්‍රදේශයක් වුණාට ගොඩනැගිලි තියෙනවා. ඉතින් අනිත් තම තැනම ශාකවැලිලා ලක්ෂණ තියෙනවා. නමුත් කොළඹ විස්තරේ වැඩි අලුතෙන් මාර්ගයක් ඉදි කරනවා මෙතන. ඒ වගේම තෙල් සබඩ සංකීර්ණයේ විශාල තෙල් ටැංකි හදක් තියෙන මේ ස්ථානයේ ලංකාවේ පිට්තෙල් පිළිපහදු කරන ස්ථානයක්. ඒ වගේම මේ ස්ථානයේ මාර්ගයක් ඉදි වෙනවා. මේ මාර්ගයට ගොඩක් කලින් සාදාගෙන යන්නේ මේක විකල්ප මාර්ගයක් වෙන්න පුළුවන් කොළඹට. ඉතින් අපි ඊළඟට කැලණි දුම්රි කැලණිය දුම්රි ස්ථානය අපිට හමුවන්නේ ඊට කලින් කැලණි ගඟ අපිට ඉස්සරහින් දැක ගන්න පුළුවන් වෙනවා. ආයන කාලේ මේ ස්ථානයේ විශාල වශයෙන් ජලය යට වෙනවා. ඉතින් අපි බලමු මේ වංගුවත් එක්ක අපි ගමන් ගන්න දුම්රිය කොහොමද ගමන් කරන්නේ කියලා. ඔය පේන මේ මටගේ උපරිම විදිහට ගේන්න පුළුවන් විදිහට දානවා. නමුත් පොඩි ගැස්සීමක් තියෙනවා. ඉතින් මේකේ දැන්ට දෙමට වැඩේ නම් විනාඩි 6ක් ලැබිලා තියෙනවා අපි මෙතෙන්ට. ඔව් මේ වලට තියෙන කැලණි දුම්රි ස්ථානය. වලට කැලණි කන්සල්ට් එනවා නම් දුම්රිය ඇවිල්ලා මේ කැලණි දුම්රි ස්ථානයෙන් ගහලා බස් එක යන්න පුළුවන් අපේ කැලණි විහාරය වඳින්න. ඉතින් මේ මාර්ගය ඔස්සේ කැලණි විහාරයට යන්න පුළුවන්. මේ වගේ තමයි ලංකාවේ තව කොර සමාගම කෝර බෙදා හැරීමේ කටයුතු මේ දිනවල ලහි ලහි සිදු වෙනවා. අඩුම කාලෙකින් ප්‍රථම වතාවට හදපු ගුවන් පාලන කැලණි ගුවන් පාලන අපි කැලණි ගුවන් පාලම පස්සේ අපි ඊළඟ හම් වෙනවා වනවාසල දුම්රි ස්ථානේ. ඉතින් කැලණියෙන් පස්සේ ඊළඟට ගණේ මුල්ලට යන කම්ම තියෙන්නේ කුඩා දුම්රි ස්ථානේ. ඉතින් නමුත් මේ කුඩා දුම්රි ස්ථානේ වුණාට මේ වගේ විශාල ජනකායක් මේ දුම්රියට නගිනවා. මොකද කාර්යාලය සඳහා සේවයට පැමිණෙන ජනතාව විශාල වශයෙන් මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. තව දෙයක් කියන්න ඕන, මේ දුම්රිය ස්ථානේ කොළඹ කොටුවේ ඉඳන් රාගමට යන කල් රේල් පාරවල් තුනක්, ඒ කියන්නේ දුම්රිය මාර්ග තුනකින් සමන්විත ආනත
suruh bangun dari dunia utama gitu. Luar sana kan kan jalan ya karena ini paling sedikit yang kita lagi lihat dan ini kalau di sini gue parwal lainnya rail pare podi lama ini tinggal namun di lama ini marga walau guru lainnya belum di nabil awal dan no dekatnya aduh anak turis itu no aduh namun modalnya marga gaman karena bahu dinek ini pada saat ini lagi gaman gaya ciri tanah kereta dan jadi kita mana masalah, kita nggak tahu ini apa lu pikir, kawan cara aja ke gunting maru ini hati alat sih nih, gunting istana kita. Ini komersial kohor sama agama saya, sudah seperti asu dekin, kita mau kita ini mes kohor agama dia, sama gunting yang kohor agama lagi agama sih ini hati alat sih nih, dan ini sih yang cara ini kohor agama sih nih maksud, jadi ini nih, lu pikir gunting istana. Kerana, tapi yang kita ada bendera mula, siapa yang dah kita, kalau naru yang ini, okay, dumbia sama ika, okay, pangkat lagi, mewiti. Kita ada bendera ni, marga, binasi, mewiti, pangkat dumbia sama, jalan ini pasti. Kalau pergi ke dumbris kan ni, maknanya saman yang kos ya, zaman pernah pilih lebih nak kerana, kalau ni demam atau apa, itu pasti kelan ya, kelan ni pasti nak pulang ke mistan itu yang nak kita, kalau pergi ya, tak, kerana apa jamu, ada ramai lagi yang pergi nanti, yang kahwin, dan ini cara kerja orang sekali pun lah. Kecara agama dah nak tuju le, tapi dia langkah lagi ni dengan kiri, kan? Ini peralat mama untuk tiang dulu. Rata, dapat sekarang ni aku cina wis terak teka, akan nak lagi ni, akan nak dapat nak lagi ni dia untuk tiri. Kurangnya baru baik. Alam kita ni bagaimana katakan ni kan? Maka, bilang, sumber dia bagaimana katakan ni kan? Mereka, kena ni. Asalnya budi kita mahal sih nama kita. Kita kontak tiada mana ni dua belas tahun zaman kerana apa? Nama. Sebenarnya, adik saya di kawasan zaman kerana apa? Walau kena di dua belas tahun adik saya di kawasan terak kuda dua kemana ya tiada ni. In, noda zaman kerana ni, boleh kita anak tu nak pernah keluar dua belas tahun. Sama kami. Ini ramu lagi anda. Ini lah. Ini marke gini lah zaman kerana kita nanti kering lah. Pernah bincang lah aku. Tapi kadang-kadang barang apa itu dia bispar segala ni. Kalau tu seti dah ayak kita buat pernah malah. Oh dan ini bisa. Ini pasti akhirnya korup deh untuk istana sama pahukan ni ni. Bagaimana ada betul? Adi begi marga, ada kata kita mau terhadap part, eh bagaimana? Juan turut bela. Kalau mau terhadap part, zaman kerana kita adi begi marga, zaman ini zaman kerana siapa adi begi marga itu? Yakin? Zaman kerana api dan korak itu di Spanyol zaman kerana? Enak jualan ni darshan ni kocer. Kalau mau kalau part ada, jadi nelayan mal dekat lagi, kan? Rasanya. Kalau macam ini barang halal punya, tapi mana ada ni yang asal ni macam ni kan? Ni pada sini juga orang tu, ni lagi kahaja ni pada sini ni ada yang ni. Jadi, kalau kita kalah gunanya, ni sama orang kita diambil.
හොරස කියන්නේ කුඩා දුම්රි ස්ථානයක්. ඊළඟට ප්‍රධානම දුම්රි ස්ථානය අපිට හම් වෙන රාගම හන්දිය දුන්න ඒක. මෙතනින් තමයි කුඩරට දුම්රි මාර්ගය ඇවිල්ලා කලාවත එහෙම නැත්නම් උත්තරම දක්වා දින දුම්රි මාර්ගයට දුම්රි මාරු වෙන හැකියාවක් තියෙනවා. ඉතින් ලංකාවේ මේ වගේ ස්ථාන කීපයක් තියෙනවා. උඩරට දුම්රි මාර්ගය ගත්තාම රාගම, ඒ වගේම පොල් ගහල දුම්රි ස්ථාන. ඉතින් ඊළඟට එතනින් මහව ට ගමන් මහව තියෙනවා දුම්රි ස්ථානේ. ඒක ඇවිල්ලා මේ අපේ උතුරු මැද උතුරු දුම්රි මාර්ගයේ තියෙන එකක් මහව. මහව හන්දියෙන් ගත්තාම පොළොන්නරුව දුම්රි ස්ථානේ පොළොන්නරුව ශ්‍රීකුණාමලයේ මඩ කලපුවක් ආගමන් ගන්න මාර්ගයේ තියෙනවා ගල්ලව හන්දිය දුම්රි ස්ථානේ. දුම්රිය මාර්ගය අම්පල මැද වශයෙන් කලෙවන්නාරමට දුම්රිය මාර්ගයක් විදෙනවා. ඉතින් ඒ තමයි අපි ගමන් කරන උඩරට දුම්රිය මාර්ගයේ තියෙන මාර්ග සැලැස්ම එහෙම නැත්නම් මාර්ග සිටියම ගැන කතා කරනවා. මේ තමයි රාගම සවුන් එක එළදෙන කරණි ගුවන් පාලමක් වෙනවා. ඉතින් මේ තමයි රාගම හන්දිය මම අර කිව්වා වගේ. රාගම හන්දිය දුම්රි ස්ථානයේ දුම්රිය අද නැවැත්වීම් කටයුතු සිදු වෙනවාද? ඔව්, රාගම හන්දිය දුම්රි ස්ථානයේ නවත්තනවා. පළවෙනි දුම්රිය නැවැතුම් ඵලයේ කියන්න ඕන රාගම හන්දිය දුම්රි ස්ථානයේ තමයි. අපිට පේනවා වෙලාව 9යි කියලා සටන් වෙලා තිනවා. ඒකට පේනවද දන්නේ නැහැ. ඉතින් අපි පළවෙනි දුම්රි ස්ථානයේ රාගම. ඉතින් මේ දුම්රි ස්ථානයේ විනාඩියක් එකමාරක් වගේ කාලයක් සාමාන්‍යයෙන් දුම්රිය නවත්තන් තිබෙනවා මේ දුම්රිය. ඉතින් දුම්රිය අපේ ආත්මහත්යගේ අනදීම යටතේ තමයි ගමන් කරන්නේ. දුම්රිය සාමාන්‍යයෙන් අයිතිකාරය වශයෙන් ක්‍රියා කරන්නේ. එහෙම ඇති ඔන්න සංඥාව ලැබෙන අපිට පිකප් වෙන්න අපි යමු. ඊළඟට ගම් පහ දක්වා නාලා පේන ඇති බෝඩ් එක රාගම හන්දිය කියලා සඳහන් වෙලා තියෙනවා. රාගම ජංස ඉතින් අපිට ඉදිරියෙන් තියෙන විශාල වංගුවක්. ඉතින් ආවල් බලා ගන්න පුළුවන්. මොකද මම එන්නේ දුම්රි එන්ජින් එකට ආසන්නම් පෙට්ටිය. මේක නිසා ඉන්ජිනේ ඉදිරිපස බලාගෙන ඉන්න හැකියාවක් නැහැ. ඉන්ජිනේ ටෝච් එකක් ගන්න දුරක් කියලා. මොකද අපි පිටිපස්සෙන් තමයි වැඩිපුර ප්‍රවේශයක් තියෙන්නේ. බලමු. වේග සීමාව 55 කියලා සටහන් කරලා තියෙනවා. දෙපසට වීගෙන වංගු දෙකක් සහිතයි මේ ස්ථානයේදී. දුම්රියක් ඈතින් දෙනවා පේන්නේ නැහැ. ඉතින් අනතුරු වෙන්න පුළුවන් ස්ථානයක් විදියට තමයි හඳුන්වන්න පුළුවන් මේ ස්ථානය. අපි බලමු දුම්රිය පිටිපස්ස කලාපේ. Thank you.
අපසරතමා දැන් අනෙක් පංගුව තියෙන්නේ. පොඩි කඳු දෙකක් අතරින් තමයි ගමන් කරන්න තියෙන ස්ථානය. මන් මාර්ග තියෙන ප්‍රදේශයක් අපිට අහු වෙන්නේ නැහැ වේයන් ගොඩ වෙනකම්. නමුත් ලස්සන ප්‍රදේශයක් ඉස්සරහින් ගලක් බලා ගන්න පුළුවන්. ලක්ෂේට සුළු විභාගයක් තියෙන්නේ ගම්පහ විශේෂයෙන් කියන්නේ. ඉතින් මම මුලින් මතක් කරා වගේ රාගමෙන් පස්සේ බෝල්ගහවෙලට යනකම් තියෙන කණිගුම්ගේ මාර්ගය. ඉතින් ඒ වගේම රඹුකන්ට දුම්රිය මාර්ගය දෙකයි. ඉතින් රඹුකන්ට යනකම් දුම්රිය මාර්ග දෙක තියෙනවා. නමුත් එතනින් එහාට තියෙන්නේ එක දුම්රිය මාර්ගයයි නුවරට සහ මාතලේට යනකම්. ඊට අමතරව කුරුණාගල ශ්‍රේකුණාමලය යාපනේ ඒ වගේම අලෙමන් ආරම් දක්වා විහිදෙන්නේ එක දුම්රිය මාර්ගයක් විතරයි. කියන්න ඕනේ මේ දුම්රිය මාර්ගය මට කියන්න බැරිලා කලින් වල්පොල අපිට හසු වෙන ඊළඟ දුම්රිය ස්ථානය. ඉතින් වල්පොලෙන් පස්සේ අපිට හම්බෙනවා මොකද අතරම පුතා. ඉතින් ඊළඟට පහේ දුම්රිය ස්ථානය කියලා පල්ලෙහායින් පුළුවන් කට්ටිය දන්න කට්ටිය කියන්න පුළුවන් දුම්රිය ස්ථානය ටික. ඒ වගේම අපි කවුරු කරපු දුම්රියක් පුළුවන් කට්ටිය කියන්න. කොහොමද කියන එක කාලෙ කමෙන්ට් කරන්න. දැන් ඔයාලට පේනවා ඇති. අඟහරු ආදා දිනේ අපි ගොඩක් පැවැත්වෙනවා මේ ස්ථානේ. දුම්රිය ස්ථානේ සදහන් කිරීමේ හැකියාවක් තියෙනවා නට. අපේ ජීවිතවල මෙතන බලපෑම් දෙන්නේ ස්ථානේ. මඩවතු දුම්රිය ස්ථානේ කවුරුත් කරගෙන ඉදිරියට යනවා බුදු දහමට. තමයි දැන් ඔයාලා පේන දුම්රු යායක් තියෙනවා. මෙතන මොකක්ද තියෙන්නේ අපි වැඩි ඒ ගැන ඉන්නවා. අස්වැන්න නෙලාගෙන ඊළඟ කන්නේ සඳහා බීජ වපුරලා වතුර බැඳලා පොකර ගහලා ඒ දේවල් කරලා තව එකක් කියන්නවනේ මේ දුම්රිය ස්ථාන තුන එක දිගට පේනවා. දුම්රිය ස්ථාන එක බුළු ගහ ගොඩ සිට වල්පොල දක්වා බැලුවාම එක දිගට දුම්රිය ස්ථාන තුනම දැක ගන්න පුළුවන්. කෙලින් දිවෙන දුම්රිය මාර්ගයක් තමයි තියෙන්නේ. කිසිම සැදයක් නැහැ. දුම්රිය ස්ථාන තුන ඈතින් දැක ගන්න පුළුවන් එක ආකාරයකට. බුළු ගහකට දුම්රිය ස්ථානයෙන් පස්සේ ලංකුවක් තමයි තියෙන්නේ. ඒ වගේ මෙතනින් තමයි තවත් දුම්රියක් එනවා. ඒක අලංකාරව දර්ශනීය ආකාරයෙන් දැකගැනීමේ හැකියාවක් තියෙන හොඳ දුම්රිය ස්ථානයක්. ඒ ගමන් කරන කට්ටියට හොඳ මාර්ග දෙක ඈතින් තමයි පිටන්නේ. ඔයාලට පේනවා ඇති තමයි මනරම් දර්ශනය. ඉතින් ඊට පස්සේ තමයි ඉස්සරහට යන්නේ අපි හම්බෙන්නේ ගණේ මුල්ල දුම්රිය ස්ථානය. දුම්රිය ස්ථානයේ කෝච්චි පාරවල් දෙකේ ගමන් ගන්නකොට එකිනෙක හරහා ගමන් කිරීම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ ගමන් ගන්න මාර්ගයේ සිට අනෙක් දුම්රිය මාර්ගයට දුම්රිය මාරු කිරීමේ හැකියාවක් තියෙන ස්ථානයක්. ඒක නගරේ ගුවන් පාලමක් ඉදිකරලා ගමනාගමන පාසුව දියුණු කරා ගණේ මුල්ල නගරය. බලා ගන්න පුළුවන් මේ අලුත් ගුවන් පාලම සහ අපි යටින් ගමන් ගන්න ආකාරය. මේ දුම්රිය වේගය අපි කරලා අපි කියනවා ඇතිවාලාට මේ තේමා ගණන් වෙන දුම්රිය ස්ථානයේ අලුත් ගුවන් පාලම
අනිවාර්යෙන් අපිට දෙමට කොට ඉඳන් මේ දුම්රිය මෙමෙ ස්ථානයට එන්න විනාඩි 3යි 45ක් ගත වෙලා තියෙනවා වලහ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියට ආවනම් මේ ස්ථානයට එන්න විනාඩි 50ක් වගේ කාලයක් ගන්න සමාන කාලයක්. ඒ කියන්නේ මන්දගාමී දුම්රියක පැමිණුණා නම් ඉතින් මේක සීග්‍රගාමී දුම්රියක් තමයි. මේ තමයි දුම්රිය පීලි මාර්ගයේ හැටියාව ස්ථානය. මේ දේවල් බලාගෙන ඉන්න ඇතින් පොඩි පැල්පතක් හදලා තිනවා ගමන් මහත්සිය පුරාගෙන. ඒ වගේම සංවර්ධනය කෙරෙමින් පවතින දුම්රිය භාගයක්. ඉතින් තව දෙයක් කියන්නම්, ගිහි කාලයට මේ ප්‍රදේශයේ සම්පූර්ණ ජලයෙන් යට වෙනවා. අර පහත් දුම්රිය ප්‍රදේශයක් තමයි තියෙන්නේ මේ හරියේ. සංවර්ධනය කර විකිනන ඉඩම ගේ මම මේ ගමන් කරන්නේ දක්නට නැති ළඟට පැත්තෙන් අපේ නුවර අදිවල්ගේ මාර්ගයේ තියෙනවා. ඔය කියන්නේ දුම්රිය ස්ථානයක් පස්සෙ කරා. ඒ තමයි යාගොඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානයක පස්සෙ කරන්නේ. ඉතින් අපි ඊළඟට ගම්පහ දුම්රිය ස්ථානයට ළඟා වෙන්නේ. ඉතින් කොහොම හරි මගේ ගමන් ස්ථානයට ළඟ වෙනවා. ගමනාන්තේ විනාඩි 10ක් විනාඩි 12ක් වගේ කාලයකින් මගේ ගමනාන්තේ ආරම්භ හැකියාවක් ඒ ප්‍රමාණිත කරනවා. ඉතින් ඊළඟට තමයි ගම් ලංකාවේ ප්‍රධාන ගම් ස්ථානය ගම්පහ දුම්රිය ස්ථානය. විශාල ජනකායක් තිබෙන ලංකාවේ වැඩිම ජනකායක් නැස්සේ තියෙන ගම්පහ දිස්ත්‍රික්කය ලක්ෂ 16කට අධික ජනකායක් ඉවත් වෙනවා ගම්පහ දිස්ත්‍රික්කය. ඒ වගේම රාජ්‍ය සේවයේ වැඩි පිරිසක් ජීවත් වෙන ප්‍රදේශයක්. ඉතින් කැලණියෙන් පස්සේ දීර්ඝම පවු කරලා අපේ පුත්තට යන සම්ම ගම්පහ ගමනායක වෙන්නේ. ඉතින් ගමන ගම්පහ ඉතින් අපි ඉස්සෙල්ලා පානමක් ඉතින් මේකත් කියන්න ඕනේ පොඩක් අනතුරු වැඩි පානමක්. ඒ පාපුරේ ගමන් කරනවා නම් බොහොම පරිස්සමින් ගමන් කරන්න ඕනේ මේ ප්‍රදේශයේ. ඉතින් මේ ස්ථානයේ ගොඩක් අපේ විවාහක ජෝඩුවල ෆොටෝ ගන්න ස්ථානයක් විදිහට නම් කරන්න පුළුවන් මේ ස්ථානය. මේ ගොඩක් ලක්ෂණයි. මේ අපිට මෙහෙදී මේ යන ආකාරයෙන් ලක්ෂණ දැක ගැනීමේ හැකියාව ආදී වුණාට වෙනයි කොටන්න අර නැවතිලා බැලුවොත් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම අධිවේගී මාර්ගය සඳහා වාහන ප්‍රවාහනය කරන ටිපර් රථ අපි දැන් ඉන්නේ ගම්පහ නගරයේ ගෝතමී කනිෂ්ඨ විද්‍යාලයේ කියන අපිට පාරෙන් එහාට මේ තෙන්වීල් රථ කිව් පහකට වැඩි ප්‍රමාණයක් පස් ගෙන යන්න පුළුවන් රථයක්. මේ හරි මාර්ගය දුම්රිය මාර්ගයත් එක්ක සමාන්තරව තමයි යන්නේ. මේ ස්ථානයේ ගුවන් පාලමක් තියෙනවා. ගමන ගමන පාසය සඳහා ඒ වගේම අපේ දුම්රිය සේවයේ සේවක මහත්වරු මේ තමයි කියන්නේ. අපි මේ පළවෙනි වේදිකාව නෙමෙයි තුන්වෙනි වේදිකාවට ගාන්නේ. සාමාන්‍ය මේ දුම්රිය වේදිකාවේ තනියම යනවා. මේ දුම්රිය වේදිකාව පොඩ්ඩක් අනතුරුදායකයි. විශාල මගින් ප්‍රමාණයක් සිටිනවා.
දුම්රියක් පැමිණෙනු කොළඹ කොටුව දක්වා ගමන් ගන්න අධිවේගී දුම්රිය පැමිණෙනවා නුවර සිට පැමිණෙනෙක් ඉන්නේ ඒ වගේම මන්දගාමී දුම්රිය දෙවන වේදිකාවේ නවත්වලා තියෙනවා මේක සාමාන්‍ය විනාඩියක් වගේ කාලසීමා දුම්රිය නවත්වන්නේ ගුවන් පාලම් ඉදි කරලා තියෙනවා දුම්රිය නවත්වන කිරීමට රාගමෙන් පස්සේ දුම්රිය වේදිකා තුනක් සහිත එකම දුම්රිය ස්ථානය අපිට පළවෙනි ප්‍රසම්මෙල ස්ථානයේ තමයි රාගමෙන් පස්සේ S11 වර්ගයේ දුම්රිය එන්ජින් එකකින් ධාවනය වෙන S10 මැදිරිය දාගෙන තමයි මේ දුම්රිය ධාවනය කරන්නේ ඔයාලට පේනවා ඇති බලන්න S10 වර්ගයේ දුම්රිය මැදිරිය වලට S11 වර්ගයේ දුම්රිය මැදිරියක් භාවිත කරලා 920 අංක 921 ධර්ම දුම්රිය එන්ජින් එක යොදාගෙන තමයි මේ ගමන් කටයුතු සිදු වෙන්නේ හරි ඔන්න අපේ මාර්ගසන්නා අපිට ලැබෙනවා මොන එක ගහලා අපි ගමන ටිකක් වෙන්නයි හදන්නේ ඉතින් ඒ වගේම බදුල්ල සිට පැමිණි අනිත් දුම්රිය අපේ පළවෙනි වේදිකාවෙන් කොළඹ කොටුව දක්වා ගමන් කරනවා මේ අවස්ථාවේදී ඉතින් ඒ දර්ශන ලබා ගැනීම හැකියාවක් නැහැ ඉතින් ඔන්න අපි දුම්රිය වේදිකාව පහු කළා. ඉතින් මේ ස්ථානෙත් ඔයාලට බලා ගන්න පුළුවන් දුම්රිය මාරු කිරීමේ හැකියාවක් තියෙනවා. පිළි ඉතින් අපේ දුම්රිය සේවක මහතුන් මාර්ග අලුත් වැඩියා කිරීමේ කටයුතු වල නිරත වෙනවා. ඉතින් මේ රතු සහ කොළකොඩි ඔවුන් ලබා දෙන මාර්ග සංඥා වලින් තමයි ඉතින් මේ ස්ථානයන් වලදී ගමන් කිරීම සිදුවන්නේ. විදුලි ආලෝක පෝරු තිබුණත් ඒවා ක්‍රියාත්මක වන්නේ නැහැ. සේවය කටයුතු සිදුවන අවස්ථාවලදී ඉතින් පැහැදිලි හසක් අපිට දැක ගන්න පුළුවන් නමුත් මේ ප්‍රදේශයට වර්ෂාපතනයේ තදබල ලෙස නම් ඇති වෙලා නැහැ ඉතින් අපි තව දවසක එමු වේයන්ගොඩ ඉඳන් කොටුවට. ඉතින් ඔයාලට පේන ඇති මේ දර්ශනය කොහොමද කියන එක බලා ගන්න පුළුවන් කොතරම් ලස්සන දර්ශනයක් අපිට ලැබෙනවද කියලා. ඒ වගේම ට්‍රැක්ටර් ආකාරයෙන් තුසන කොක්කු විශාල ප්‍රමාණයක් තමන්ගේ නිවාඩු දවසේ තමන්ගේ කෘෂිකාර්මික කටයුතු සිදු කරන අපේ ගොල් මහතුරු. ඉතින් ගොඩක් සතුටුයි. තව මාස 3ක් විතර යද්දී රන්වන් පාටින් බැබලෙන ඉතාමත් අලංකාරවත් වෙල්දායක් අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අර මං කිව්වා වගේ හයිවේ එකේ වැඩ කටයුතු සිදු වෙනවා එහා පැත්තෙන්. දැන්ට ඉක්මනින් වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා. ස්ථානෙත් කුඩා වංගුවක් තියෙනවා. ඈතින් දුම්රියක් පැමිණෙන්නේ නැහැ මේ වෙලාවේ. දුම්රිය දෙකම අපිව පස්සෙ කරගෙන හමාරයි. ඉතින් බලමු. පේනවා ඇති. ඇත්තටම මනරම් දර්ශනයක් පේනවා. අපි ඊළඟට යනවා. පස්සේ අපිට හම්බෙන්නේ දුම්රිය ස්ථානය මොකද්ද කියලා පහලින් දන්න අයට කියන්න පුළුවන් තව චුට්ට දුරයි. ඉතින් මෙතන ඊළඟට අපිට හම්බ වෙනවා
පාලමක් ජලය පිරිච්ච පොඩි අනිකට කියන එක. ඉතින් පුළුවන් කට්ටිය කියන්නේ ඊළඟ මේ දුම්රිය මාර්ගය දන්න කට්ටිය කොහොමද කියලා, මොකද්ද මේ දුම්රිය ස්ථානය කියලා. හරි. ඉතින් මේ තමයි ධාර්ලෝ දුම්රිය ස්ථානය. ඉතින් ධාර්ලෝ දුම්රිය ස්ථානත් උසා සුන්දර දුම්රිය ස්ථානයක්. පොඩි සංඛාවක් ආසන්නයේ පිටලා තියෙන දුම්රිය ස්ථානයක් වශයෙන් කියන්න පුළුවන්. විෂ්කාරණ කටයුතු සිදු කරමින් පවතින ආකාරය තමයි අපි දැන ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඈතින් පේනවා අපිට කර්මන්ත ශාලාව. මේ කර්මන්ත ශාලාවේ පිටිකල පොල් පිටිකල පොල් කිරණ නිෂ්පාදන කටයුතු සිදු වෙනවා. ඉතින් ඊළඟට අපිට හම්බෙනවා තෙම්මුල්ල දුම්රිය ස්ථානය. කියන්නේ ගොඩක් කට්ටිය දන්නවා. මේ හැරෙ පොඩ ජනාකීර්ණ ප්‍රදේශයක්. ඉතින් ගම්පහ නගරයෙන් පස්සේ මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ දුම්රියට දුම්රිය ස්ථානයක සිට තවත් දුම්රිය ස්ථානයකට කොච්චර වෙලාවක් යනවද කියන එක. ඉතින් මේ සෑම දුම්රිය ස්ථානයක්ම පසුගිය කාලේ තිබුණු ප්‍රමාණයට වඩා ප්ලැට්ෆෝම් එක උස්සලා හදලා තියෙන ඉතින් ඒකින්ද මාර්ගයට ගමන් කිරීමේ පහසුකම් සලසලා තියෙනවා. ඉතින් අපි ඊළඟට මගලගොඩ දුම්රිය ස්ථානය සහ වේන්දනී පට්ටිගොඩ වේයන්ගොඩ කියන දුම්රිය ස්ථාන පමණයි අපිට ඉතුරු වෙලා තියෙන මේ ගමනාන්තයේ ගමන් කිරීමට ඉතින් හොඳ කෙසෙල් වගාවක් සාරවත් ස්ථානෙත් ගොඩක් පාලමක් තියෙනවා. දැන් පාලම වෙනවා දුම්රිය මාර්ග දෙකම ටිකක් ඈතින් ඈතින් තමයි යන්නේ මේ ස්ථානත්. වෙඩින් ෆොටෝස් ගන්න භාවිතා කරන ස්ථානයක් විදිහට කියන්න පුළුවන්. ඉතින් අමුතුම ලස්සනක් තියෙනවා මේ මාන පඳුරු වල මල් පිපිලා මාන පඳුරුත් එක්ක මේ පේනවා ඇති ඔයාලට තරම් ලස්සනද කියන එක. ඉතින් අපේ දුම්රිය ස්ථානය මගලගොඩ. මගලගොඩ කියන්නේ සාමාන්‍යයෙන් ජනතාව විශාල වශයෙන් නැති වුණත් ජනතාව රැඳෙන දුම්රිය ස්ථානයක් නෙමෙයි. දහවල් කාලේ නම් කීප දෙනෙක් පමණයි ඉතින් ඉන්නේ මගලගොඩ දුම්රිය ස්ථානයේ. ඒක මේක අලුතෙන් කට්ටි සිදු කරපු දුම්රිය ස්ථානයක්. මේ දුම්රිය ස්ථානයේ කල්පරිය කටයුතු සිදු කරලා තියෙන අනු ගොඩක් වටිනා. මොකද දුම්රියක් නැවතුනම අපේ වැඩි හිටියන්ට අපේ ආචිලා සියලාට දුම්රියට නැගීමේ අපහසුතාව තියෙනවා. ඉතින් මේ දුම්රිය ස්ථානයේ කල්පරිය කර ගොඩ ලොකු පහසුවක් වේවි කියන එක ගැන තමයි කතා කරන්නේ. දුම්රිය ස්ථාන එකයි අපිට පසු කරන්න තියෙන ඊළඟ දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් බස යන්න වෙනවා. දැන් තමා මේ හින්දනේ පට්ටිකොඩ දුම්රිය ස්ථානය. ඉතින් මෙම ස්ථානයට ගොඩක් ඈතට අපිට දිස්සෙනවා. ඉතින් ඈත පේනවා අපේ පැරණි පන්සල. නමුත් නැති ඇති. ඉතින් ඊළඟට තමයි මගේ ගමනාන්තය තියෙන්නේ. සෑම තැනම මාර්ග සංවර්ධන කටයුතු සම්සිද්ධ වෙනවා. ඉතින්
වර්ෂාවත් එක්ක බාධා සිදු වෙනාට තව කිලෝමීටරයක් වගේ පොඩි දුර ප්‍රමාණයක් තියෙන්නේ. මේ ආරිය දුම්රිය හරස් මාර්ගය තියෙනවා ගොඩක් කට්ටිය අනතෝට ලක්ෂණ හරස් මාර්ගය මේකත් එමය. ඉතින් දැන් නම් එකෙන් ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ වේයන්ගොඩ. මේ හරිදී දුම්රිය සුළු වශයෙන් තමා වේගය පවත්වා ගන්න 60 කිලෝමීටර 15ක වේග සීමාවක් පනවලා තියෙනවා. ඉතින් ඔය සිග්නල් තියෙනවා. මම හිතන්නේ අපිට තුන්වෙනි වේදිකාවට තමයි අපිට යන්න අවශ්‍ය ඇත්තේ. ඔව් තුන්වෙනි මේමත් ස්ථානෙත් මම අර කලින් කිව්වා වගේම දුම්රිය මාරු කිරීමේ හැකියාවක් තියෙනවා රේල් පානවල්. ඔලර පේනවා ඇති. සාස්තර හරියට ගිහිල්ලා. ඉතින් අපි තුන්වෙනි වේදිකාවෙන් බැහැලා ගමනාන්තය නිමා කරමු. ඉතින් ඔයාලට කියන්න ඕන මේ ස්ථානයේ අපි පොඩි වීඩියෝ දර්ශන පීඩියක් කලින් මගේ වීඩියෝ එක ඇතුලින් බලනවා නම් ඔයාලට. ඉතින් මේක තමයි වේදිකාව. ඉතින් මම බහින්ඩයි ලෑස්ති වෙන්නේ. අපි බහලා බලමු වේයන්ගොඩ. මේ තමයි වේයන්ගොඩ දුම්රිය ස්ථානේ. මේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ අපේ දුම්රිය නඩත්තු කටයුතු කර සේවක මහතුන් කරන ගමන් ගන්න කුඩා රේල් බස් එක. මේ දුම්රිය ස්ථානේ ඔයාලට කියන්න ඕන පනශාලාවක් තියෙනවා. ඉතින් ලස්සනට පාතාල යන දුම්රිය ස්ථාන කල්පේන ඇති. දුම්රිය මාර්ගයේ කැලි කසල නැහැ. මේ දුම්රිය සේවක මහතුරුන් ඉතින් මේ දේවල් අයින් කරනවා. පළවෙනි මැදුරේ වායු සමීකරණ මැදිරි දෙකක් සහිතයි. ඉතින් ඔන්න දුම්රිය පිටත් වෙන්නයි යන්නේ. ගේ 14 වර්ගය දුම්රිය තමයි පේනවා ඇති. බදුල බලා ගමන් කරනවා. ඉතින් අපි ඊට සුබ ගමනාන්තයක් කියලා මේවා කරගමු. මේ තමයි වේයන්ගොඩ නගරේ වේයන්ගොඩ දුම්රිය ස්ථානේ. ඉතින් ඔයාලට පේනවා ඇති මනරම් ආකාරයට චිත්‍ර ඇඳලා ලස්සනට තියෙනවා. ඉතින් ඔන්න ඉතින් වේයන්ගොඩට අපි ආවා. ඉතින් වේයන්ගොඩට එනකම් මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම තිරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම වීඩියෝ එක නවත්තන්න හදන්නේ. ඉතින් වීඩියෝ එක නවත්තනවත් එක්කම මෙන්න වේයන්ගොඩ නාමපුවර පැරණි එක සහ නාමපුවරේ ඉතින් 0.36 කියන කෝඩ් එකට මම මේ දුම්රිය ස්ථානේ ලැබිලා තියෙන්නේ වේයන්ගොඩට. ඉතින් ওই කෝඩ් එකෙන් තමයි ගොඩක් වෙලාවට දුම්රිය ස්ථාන හඳුන්වන්නේ දුම්රිය පාලක මැදිරි වලින්. ඉතින් අලුතෙන් ප්ලැට්ෆෝම් එක හදලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ලස්සනට. තාමත් ඉතින්
මේකේ නඩත්තු කටයුතු සිදුවෙමින් පවතිනවා. ඉතින් දුම්රිය මාර්ග පද්ධති 6කින් සමන්විතයි මේ හරිය. ඉතින් ඒ වගේම දුම්රිය වේදිකා 4ක් තියෙනවා. ඉතින් මම අර ඔයාලට කොළඹ කොටුවෙන් කිව්වා වගේ මේ තියෙනවා පැරණි දුම්රිය වලට ජලය පුරවන්න පුළුවන් එකක්. මේ රෝදේ හරහා මේක කැරකෙනවා කරකලා පුරවන්න පුළුවන්. ඉතින් අපි වේදිකාවෙන් බැහැලා යනකම් මම වීඩියෝ ඉවර කරමු. ඔයාලට පේන ඇති සැහෙන දිග වේදිකාවක්, දුම්රිය දෙකක් එකට අමුණලාවත් මේ දුම්රිය වේදිකාව ඊට වඩා ගොඩක් දිගයි. සාමාන්‍යයෙන් මීටර් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මම අන්තිමේටම පෙන්නනම් කොතරම් දුරද කියලා වේදිකාව. ඉතින් කොස්තලයක් රෝපණය කරලා තිනවා, ගොඩක් වටිනවා. ඉතින් ඔන්න RS දැකලා නැත්තම් RS පොඩි ගමනක් යන ගමන් ආවේ. කට්ටියටම බුදු සරණයි කියනවා. බලමු කොහොමද කියලා. වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණොත් මේ දවස් ටිකේ අලුත් වීඩියෝ එකක් අලුත් දිහාවක ඉඳන් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස් දෙක රැඳෙන්නේ රියංගොඩ ලබන අපේ පොයේ සඳුදා දවස් වෙනකන්. ඉතින් එතනින් පස්සේ ඔන්න අපි බලමු තව දුම්රියක් ආවා. අපි දුම්රිය කොහොමද යන්නේ කියන එකේ වීඩියෝ එකක් මම ඔයාලට ගෙනත් දෙන්න. ගෙලියත්ත දක්වා ගමන් ගන්න අපේ දුම්රිය තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු දුම්රිය කොහොමද මේ ස්ථානයෙන් ගමන් කරන්නේ කියන එකේ වීඩියෝ එකක් දෙන්න. අපි ට්‍රේන් එකේ යනවා. අපි බලමු ටිකක් ඈතට ගිහිල්ලා ගමු. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න පෙට්ටි 10කට අධික 10ක් 11ක් වගේ තියෙනවා මේ දුම්රිය. බලමු අපි දුම්රිය කොහොමද මේ ස්ථානයෙන් පසු කරලා යන්නේ කියන එක. ඔයාලට පේන ඇති. බලමු තව ටිකක් ඈතට ගිහින් ගන්න පුළුවන් වුණොත් ගොඩක් වටිනවා කියන එක හිතෙන නිසාම යනවා ගොඩක් ඈතට. ඔයාලට පේන ඇති මෙහි පොඩක් පරිසර දූෂණය නම් වැඩි. එන්ජින් එක නවත්තලා ගන්නවත් එක්කම අනතුරුදායකයි. නමුත් සුන්දරත් වෙන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඉතින් අන්න අපි රජරට ඇගෙන දුම්රියට යන්න කියලා අපි වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ජය වේවා.